කවුරු නෑනේ පොඩ්ඩක්ින් නයින සීන් තියන්නේ කවුරු හරි නැකන්නේ හරි ඕකේ මම පටන් ගන්න මේ පටන් ගෙන යද්දි එක්කන එකතු වෙයි ඉන්න අය ඕකේ ගොඩ දවසකට පස්සේ ලයිව් එකක් එන්න හිතුනේ අද මගේ බර්ත් එක 30 වෙනි බර්ත් එක 10:12 ඉඳන් කෝල්ස් ඕල් කරලා මැසේජ් කරලා ෆේස්බුක් මැසෙන්ජර් වට්සප් වයිබ ඉමෝ ඉන්ස්ටග්‍රෑම් ටෙලිග්‍රෑම් ඊමේල් එකී මෙකී නොකී හැම එකෙම විශ් කරපු සියලුම දෙනාටම ගොඩාක් ස්තුතියි ආදරය සිල් දෙනාටම එයාතරේ මට හැමදාම වටිනවා ඒක මාරම හයියක් විශේෂයෙන් මේ වගේ වෙලාවක නන්නා දුන්න රටක තට්ට දැනීම ඉන්නකොට ඒ ආදරේ මාර විදිහට දැනෙනවා ඒක මාර බරයි දාය පාරක් මට විශ් කරපු හැම දෙනාටම තැන්කියූ ඒ වගේම ඔය ආදරයට මමත් ආදරෙයි ඔයාගේ මට තව ඉස්සරටත් තෝනේ මගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු වලට ඒ වගේම මේ පරූපන් දිනේ හිතමු නැති සර්ප්‍රයිසස් දෙක තුනකුත් හම්බුණා විශ් කරයි කියලා බලාපොරොත්තුෙන් හිටපු අය විශ් කරේ නැහැ ජීවිතේට හිතන්නේ නැති අයත් විශ් කරා ඒක තමයි සර්ප්‍රයිස් කියන්නේ ඉතින් මමත් මගේ ජීවිතේට විශ් එකක් දාගත්තා ඒක යථාකාලයේ තථායුරින් සිළු දිනාටම දැනගන්න ලැබෙයි මොකද හොඳ දේවල් සාමාන්‍යයෙන් කියන්න හොඳ නැහැ ඒකේ දේෂ්ට සිද්ධ වෙනවා කිව්වම ඇස්වා කටවා වදින මිනිස්සුන්ගේ ඒ හින්දා ඒක රහසක්ව තියාගන්න දැනට මේ කියන්න තියෙන ඉතින් මේ ටිකේ ලෝකේ ලංකාවේ තත්ත්වය එච්චර හොඳ නැහැ හරිද ඒ හින්දා ගෙවල් වලට වෙලා සංචරණ නීති රීති වලට අනුකූලව කටයුතු කරන්න කියලා සිල්ලු දෙනාගේ මිල් නොය දැනුත් කෝල් එකක් එන බර්ත් එකට විශ් කරන්නද කොහෙද අනිවාර්යෙන් ඉතින් COVID-19 වසංගතයේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඒ වෛද්‍ය උපදෙස් සෞඛ්‍ය නිලධාරීන් දෙන උපදෙස් එයාකාරම පිළිපදින්න සහ තමන් තමන් ගැන හිතනා වගේම තමන් අනුන් ගැනත් හිතන්න පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියලා ඉල්ලන තමයි ඉල්ලන්න තියෙන්නේ ඊට අමතරව අපිට කරන්න පුළුවන් එකම දේ තමන් අදහන ආගම අනුකූලව තමන් වෙන නිසා අනිත් අය වෙනුවෙන් ප්‍රයත්න කරන එක දෙවියන් අය දින එක ඒ දේ කරන්න මොකද මේක හැමෝටම අමාරු කාලයක් සමහරුන්ට රස්සාවක් නැහැ සමහරුන්ට කන්න නැහැ සමහරුන්ට ඉන්න නැහැ රයිට් මේ මතක තියාගන්න මම දකින පිළිවෙලට මට දැනෙන පිළිවෙලට අද අපිට තියෙන දේවල් නැති මේ තියෙන තත්ත්වයක් නැති ඕන තරම් මිනිස්සු ඉන්නවා ලංකාවේ ලෝකේ ඒ හින්දා තමන්ට ලැබෙන තියෙන දේ වෙනුවෙන් දෙයන්ට ස්තුති කරන්න මොන දේ කොහම කොයි විදිහට නැතත් තමන් අදට ජීවත් වෙන එක සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති කරන්න රයිට් මේක අපි හැමදෙනාම එකා වගේ පක්ෂ පාට ජාති ආගම් ભેද පැත්තකට දාලා එකතු වෙන්න ඕන වෙලාවක් මොකද අපිටම අපි එකතු වුණොත් ඉදරයි මේ දේ ලංකාවෙන් මුළු ලෝකෙම තුරන් කරලා දාන්න පුළුවන් ඒ හින්දා මේ වෙලාවේ කුණල් කා ගන්න නැතුව පක්ෂ පාට ජාති ආගම් වර්ණ ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව අපි එකා වගේ එකට එකතු වෙමු හැකියම වෙලෙම අනිකා වෙනුවෙන් තමන් වෙනුවෙන් රට වෙනුවෙන් සමාජ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්න උත්සාහ කරමු ඒ ටික තමයි කියන්න තියෙන්නේ සහ ඉක්මනටම බලාපොරොත්තු වෙනවා අලුත් වැඩකින් කට්ටියව හම්බ වෙන්න සමේ ටික රමාඩියා යනවා මගේ ගෲප් එකේ චෛතසික ඒක කියවන හැමෝටම ස්තුතියි තැන්කියු ඒ කමෙන්ට්ස් වල සහ ඒක තව කොටස් මෛතන කොටස් 9ක් 8ක් හෝ 9ක් මම ලියලා දාලා ඉවරයි. ඒකෙත් කොටස් 25යි තියෙන්නේ. ඒකත් කියවන්න පුළුවන් හැමෝමත් එක ෂෙයා කරන්න.
ඊට පස්සේ ලියන්න තියෙන තව කතාවක්. ඒක ලියනවා ඉස්සෙල්ල මේක ලියවල ඉවරලා තමයි ඒක ලියන්න යන්නේ. ඉතින් අය පාර අන්තිමම කියන්න දෙන්නේ ලංකාවේ ලෝකේ නොයෙකුත් රට රටවල් වල ඉඳලා මට විශ් කරපු මගේ යාළුවෝ නෑදෑයෝ සමකාලීනෝ සියලුම දෙනාටම ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි. මේක විල්ල ආදරේ අත්‍යවශ්‍යම වෙලාව තමයි ඔගොල්ලෝ කතා කරලා විශ් කරලා ආදරේ එවලංගේ ආදරේ දුන්නේ. ඒ ආදරේට මමත් ආදරේ හැමදාම මට ඒක වටිනවා. සහ thank you ඒ කතා කරලා විශ් කරලා කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. ඒ ආදරේට ආදරේ කිරීමක් වශයෙන් ළඟදීම අලුත්ම දෙයකින් ඕගලන් හම්බෙන්න එනවා. එතකන් ඉවසන් ඉන්න. එතකන් ඔය දැන්ට දාන කතාව කියවන්න. ඒ සම්බන්ධයෙන් ඕගලන්ගේ තියෙන අදහස් උදහස් මතවාද යෝජනා චෝදනා ගැරහුම් පැසසු නින්දා අපහාස ඒ සියලු දේ මට කතා කරලා කියන්න. කිසිම ප්‍රශ්න නැහැ. මොකද මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් බාර ගන්න අපේක්ෂාවෙන් තමයි මම ඒදී ලිව්වේ. ඉතින් අවුලන්නේ මම හරි කැමති කෙලින් කියනවාට. ඉතින් ඒකට ඒ සම්බන්ධව තොරන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔන්න යටින් කමෙන්ට් කරන්න නැත්නම් මට පෞද්ගලිකව ඔන්න මැසේජ් එකක් දාන්න. අඩුපාඩු ගැන මදිපාඩු ගැන හිතන හැමදේම මට මැසේජ් එකක් දාන්න. අන්තිමටම කියන්න තියෙන්නේ තමන් ගැන හිතන ගමන්ම අනිත් අය ගැනත් හිතලා හැම වෙලේම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් ගෙවල් වලට වෙලා ඉන්න මේ වසංගතයේ රටෙන් තුරන් වෙලා එනකන් පුළුවන් තරම් තමා තමාව ආරක්ෂා කරගනිමින් අනිකාවද ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න කියලා තමයි මන්ට කියන්න තියෙන්නේ. ආයි ලයිව් එකක් එනකන් පරිස්සමෙන් මගේ යාළුවෝ නෑදෑයෝ සමකාලීන සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න කියලා ඉල්ලා ඉන්නවා. සියලු දෙනාටම උත්සන්නයි දෙවිඩයි ජේසුවිඩයි ජය වේවා. පරිස්සමෙන් ඉන්න අයිබෝ වේවා. ගින් එන්න.